අපි බල අද බලන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න. ඒ ශක්තිමත් ආර්ථිකය ඇති කරන්න කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන. අපි ඔක්කොම එකට එකතු වෙලා ඊළඟ අවුරුදු 3 තමයි අපේ සංවර්ධන යුගයේ ඒ වැඩසටහන් සවුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඒක හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වෙලා තියෙන එක විශේෂ කණ්ඩායමක්. කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය වැඩි කරන ගමන් අද අපි කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය වැඩි කරනවා. අපි අලුත් ක්‍රමයක් ඇති කරා. මේ මන්ත්‍රීවරුන්ගෙන් 25%ක් කාන්තාවන් වෙනවා. අපි මේක දැන් කරන්නේ ඒක අඩුපාඩුකම් තියෙනවද කියලා බලන්න. අපි පළාත් සභා ඡන්දෙදි ඒ ක්‍රමයේ 25%ක් වෙන්නම හදනවා. සුජීව සේනසිංහ කාන්තා පදනම් පැවැත්වූ ඇඟලුම් පාඨමාලාව සාර්ථකව නිම කළ කාන්තාවන්ට සහතික පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. වාහන මැෂින් ප්‍රදානයේද මිහිදී සිදුපුණා. එක් කාන්තාවක වෙනුවෙන් රුපියල් ලක්ෂයකට අසන්න මුදලක් මිහිදී වෙන් කර තිබුණා. පළමු අදියරේදී කාන්තාවන් 3000කට මැහුම් පුහුණුව ලබා දී තිබෙනවා. මෙහිදී මහසංග්‍රහණයේ පින්පාතුන්නේ මෙය ඉතා වටිනා සේවාවක් බවයි. හොඳ වැඩපිළිවෙලක් සංවිධානය කරලා ස්වයං රැකියාවක් හැටියට ඒ ඇත්තන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අත්වලක් වශයෙන් රුපියල් 45,000ක් විතර වටිනා මේ මහාන මැෂිමක් ලබා දීමේ තාමත් හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. අපි නව නිෂ්පාදනවලට යන්නේ නැත්තම් එහෙම ජාතිය නැග්ගන්න බෑ. ඕගොල්ලන්ගේ දුවට පුතාට දායාද කරනවා නම් දායාද කළ යුත්තේ ශක්තිමත් ආර්ථිකයක්. ඒ නිසා 52%ක් ශ්‍රම බලකායක් හැටියට නිකන් තියලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට ශක්තිය දෙන්න ඕනේ, ඒගොල්ලන්ගෙන් නිපැවුම් ගන්න ඕනේ. මේ ආරම්භ කරන ලද වැඩපිළිවෙල කාන්තාවන් දිරිමත් කරමින් කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය ගොඩනගාගෙන ශක්තිමත් ආර්ථිකයක් රට පුරා ගොඩනැගීම සඳහා ගන්න මහා ව්‍යායාමයක එක අවස්ථාවක්. රාජ්‍ය මාත්‍ය සුචීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. පසුගිය අවුරුදු 20 තුල අපි කිසිම අපනයනයක් මේ රටේ වැඩි කරලා නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බාර ගන්නකොට දළදාතික නිෂ්පාදනයෙන් 34% අපනයන. අපිට බාර දෙනකොට 114යි 120ක් අඩු වෙලා. මේ දිරිය කාන්තාව වැඩසටහන 30,000 කොළඹ දිස්ත්‍රික්කයේ එන අවුරුදු ඉවර වෙනකොට 100%ක්ම තැන්පත් කරලා ඉවරයි. බැංකු තැන්පතුවේ 110,000 දක්වා මම මේක වැඩි කරනවා. 1000ක් පුහුණු කරනවා හැම ආසනයකම. 100,000 මම සම්පූර්ණ කරනවා අවුරුදු තව 4ක් යනකොට. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් මෙන්ම දෙමව්පියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම වෙනුවෙන් කඩුවෙල ජනතාවගේ උපහාර තිළිණය රාජ්‍ය මාත්‍ය සුජීව සේනසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුවා. ස්වයං රැකියාවක නිරත වෙමින් තම ජීවිත සාර්ථක කර ගැනීමට සුජීව සේනසිංහ කාන්තා පදනම් මගින් සිදු කළ මෙම සේවාව බෙහෙවින් වටිනා බවයි ප්‍රතිලාභී කාන්තාවන් ප්‍රකාශ කළේ. අද මේ සහතික පත් සහ මැෂින් ප්‍රදානය කරන තැනටම අපිව ගෙනාවා. ගරු ඇමතිතුමාටත් ගරු අගමැතිතුමාටත් විශේෂ ස්තුතිය පුද කරනවා. අපි දැන් ගෙදර අපේ ස්වාමියාට පඩි ගේනකම් බලන් ඉන්නේ. අපි දැන් ගෙදර බෑග් මහලා බෙඩ්ෂීට් මේසෙදි මහලා අපි කීයක් හරි හොයා ගන්නවා. අපිට බැරි ගොඩක් බැරි දේවල් කියලා දුන්නා. ඉතින් දැන් දෙයක් කරගන්න පුළුවන්. සතුටු මේ වගේ පාඨමාලාවක් හදාන ලැබීම ගැන. මේ කාන්තාවන් වෙනුවෙන් මේ කරලා තියෙන සේවය ඇත්තෙම සුළුපටු දෙයක් නෙමෙයි. අපේ දිරිය කාන්තාවන්ට ඉදිරියට යන්නට මේ ශක්තියක් ධෛර්යයක් දුන්නයි කියලා මට හිතෙනවා. සුවන් රැකියා අතින් අපිට දියුණු වෙන්න මේ පදනම මගින් කරන මේ දායකත්වය අපි ඉතා අගය කරනවා. මේ අපි වගේ දුප්පත් කාන්තාවන්ට කීයක් හරි හොයාගන්න මාර්ගයක් සුජීව සේරසිංහ මැතිතුමා අපිට උදා කරා.